මට මේ මෑතකදී එක්තරා තරුණෙක් හම්බුණා මගේ පරණ ස්කෝලේ. මෙයා තරුණ ළමෙක් අවුරුදු 24ක. මට මේ සෝෂල් මීඩියා ගැන උපදේශයක් දෙන්නට එක දවසක් මාව හම්බුණා. අවුරුදු 24ක් එතුමා කතා කරපු ඒ තරුණයා කතා කරපු ආකාරයෙන් මම දැනගත්තා හොඳ අවබෝධයක් ඒ සම්බන්ධයෙන් උන්ට තියෙනවා කියලා. මං එයාගේ පසුබිම ඇහුවා. මම ඇහුවා මොන විශ්වවිද්‍යාලයෙන්ද උපාධිය ගත්තේ? එතුමා කිව්වා එතුමා ආනන්ද විද්‍යාලේ උසස් පෙළ අසමත්. මම උසස් පෙළ අසමත්. නමුත් එතනින් අතෑරියේ නැහැ. මම ඇහුවා කොහොමද ඔබ මේ තත්ත්වයට ආවේ කියලා. එතුමා කිව්වා මේ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය යටතේ ඕනෑම කෙනෙකුට මහන්සි වුණොත් හොඳ රැකියාවක් කරන්න පුළුවන්. නමුත් මොහු ඉතා විශාල විදේශ විනිමයක් ගෙනෙන සමාගමක අයිතිකාරයෙක්. ඔහු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල සමාගම් වලට උපදෙස් දෙන්නේ අවුරුදු 24යි. තමන්ම ඉගෙන. මං ඇහුව කොහොමද ඉගෙන ගත්තේ? ඔහු කිව්වා අන්තර්ජාලයේ මේවා හැම එකක්ම තියෙනවා, ඉගෙන ගන්න පුළුවන්. මම ඇහුවා ඔබ මේ තත්ත්වයට ආවා, ඔබගේ මොකද්ද මේ අනිත් දරුවනුත් ඒ තත්ත්වයට ගේන්න රජයක් කරන්නට පුළුවන්? එයා කිව්වා දෙකයි. එකක් හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න, අනිත් එක හොඳ මේ ෆාස්ට් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙන්න. ඒක දුන්නොත් මං වගේ තරුණියන් ඕනෑ තරම් බිහි වෙයි කියලා. මේ තාක්ෂණය ඕනෑම කෙනෙකුට, අද ඉන්දියාවේ ඕනෑ තරම් මේ තාක්ෂණයට පුහුණු කරනවා ළමයිව. මේ හයිස්කූල් ඩ්‍රොප් අවුට්ස්ලා, හයිස්කූල් එක පාස් වෙන්නේ නැතුව එළියට ගිය ළමයිව අරගෙන මේ තාක්ෂණය පුහුණු කළා. මාස 6ක් ඇතුළත හොඳ වේතනයක් ලැබෙන රැකියාවක්. මේක හොඳ අවස්ථාවක්. මේ අවස්ථාවෙන් අපි මේකෙන් මේක අපිට ගිලිහෙන්න දෙන්න නරකයි. පැහැදිලි දැක්මක් තියෙනවනම් අපිට මේ කාර්ය කරන්නට පුළුවන්. අපි අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි පැහැදිලිවම පෙන්වලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අද තොරතුරු තාක්ෂණය, මේ පරිගණක තාක්ෂණය යෙදිලා ඉන්න සමාගම් ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් අපේ රටට ගේනවා. මම ඒ අය සමග සාකච්ඡා කරාම ඒ අය පැහැදිලිව පෙන්වලා දුන්නා මේක ඩොලර් බිලියන 3ක් නෙමෙයි 5ක් දක්වා ගෙනියන්නට පුළුවන්. හැබැයි ඒකට තව ලක්ෂ 3ක මේ පුහුණුවලත් ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මේකට තමයි රජය මැදිහත් වෙන්නට ඕන. මෙන්න මේවා මේ උපාධි දක්වා නෙවෙයි, මේ විශේෂිත ශේෂ්ත්‍රයන් වල මාස 6ක අවුරුද්දක පුහුණුවක් ලබා දීලා මේ ලක්ෂ 3 අපිට හදන්නට පුළුවන් නම් අපිට ඩොලර් බිලියන 5 දක්වා අපිට මේ ශේෂ්ත්‍ර ගෙනියන්නට පුළුවන්. ඉතින් මේ හින්දාම අපි මෙවැනි සමාගම් වලට මේ තොරතුරු තාක්ෂණයෙන් විදේශ විනිමයක් ගෙනෙන ඒවා දිරිමත් කිරීම සඳහා තව තවත් මෙවැනි මේ අවස්ථාවන් ලබා ගන්නට, මේ රැකියාවන් නිපදවන්න සඳහා එදා අපි මේ සමාගම් වලට බදු අය කරේ නැහැ. නමුත් මේ රජය යටතේ 114ක බදු අය කරනවා. අපි නැවතත් මේ පොරොන්දු වෙලා තියෙනවා අපි බදු අය නොකරන්නට, මේවට දිරිමත් කරන්නට. ඉතින් මේ වගේ සැලැස්මක් ඇතුව අපි ඉදිරිපත් කළා තිබෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. වගේම අනිත් ශේෂ්ත්‍රයන් බලන්න, සංචාරක ශේෂ්ත්‍රය කොපමණ දියුණු කරන්නට පුළුවන්ද? ඒකට රජය මැදිහත් වෙන්නට ඕන. විශේෂයෙන්ම අලුත් රටවල්, දැන් ඉන්දියාව, චීනය වැනි රටවල් වල විශාල මධ්‍යම පන්තියක් ඇති වෙලා තියෙනවා. ඒ මාධ්‍යම පන්තික ඒ අය තමයි සංචාරකයන් වශයෙන් යන්නේ. ඉතින් අපි
මෙයින් ඉතා සුළු කොටසක් ලංකාවට ගෙනොත් මේ කාර්ය කරන්න ඕන රජය පෙරට ඒ රටවල්වල ප්‍රචලිත කරන්නට දිරිගන්වන්නට එන සංචාරකයන්ට පහසුකම් ලබා දෙන්නට පහසුවෙන් වීසා ලබා ගන්නට පුළුවන් ක්‍රමය මේවා ඒ වගේම රටේ ආරක්ෂාව තහවුරු කරන්නට මේවා රජයේ මසින් කරන්නට ඕන. ඒවා කළොත් අපිට මිලියන 7 දක්වා මේ සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි කරොත් අපිට බිලියන 10ක ආර්ථිකයකට සංචාරක ඒ කර්මාන්තය දිනු කරන්නට පුළුවන්. ඒ අපි ඒ කාර්ය කරොත් පුද්ගලික ව්‍යවසායකයා ව්‍යාපාරිකයා ඒ අයිතුරු හරිය කරයි. ඒ සඳහා රජය පැහැදිලි ප්‍රතිපත්තියක් ඇතුව එයට මැදිහත් වෙන්නට ඕන. මේ ප්‍රතිපත්ති මේ සැලසුම් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් අපි පැහැදිලි රටේ ස්ථාවරත්වය ආරක්ෂාව වේවා රටේ ආර්ථිකය වේවා සෑම ශේෂ්ත්‍රයකම අපි පැහැදිලිව ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා සැලසුම් ඉදිරිපත් කරලා තිබෙනවා. තමුන්නාන්සල දන්නවා අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නෙවෙයි අපි පොරොන්දු දුන්න පමණක් නෙවෙයි අපි ඒව ඉෂ්ට කළා තිබෙනවා. මේ පළාත තමුන්නාන්සල දන්නවා ත්‍රස්තවාදයෙන් බැටකාපු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ රණවිරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි මේ සිවිල් ආරක්ෂක බලකාය එදා ග්‍රාම ආරක්ෂකයන් වශයෙන් හිටිය අය අපි අරගෙන 40,000 දක්වා වැඩි කළා. හොඳ පුහුණුවක් ලබා දීලා ස්වංක්‍රීය අවියක් ලබා දීලා නිල ඇඳුමක් ලබා දීලා උන්ට අභිමානයක් දීලා එදා මට මතකයි අවසාන මොහොතේ හමුදාපතිවරයා මට කිව්වා මට තව 4,000ක් බටයන් අවශ්‍යයි කියලා. බටයන් 4,000ක් පුහුණු කරන්න අඩු ගානේ අඩුම වශයෙන් කෙටි පුහුණුවක් දුන්නත් මාස 2ක් යන. මම සිවිල් ආරක්ෂක බලකායට අමතලා කැමති අය මොකද ඒ අයට දැනටමත් අපි පුහුණුවක් දීලා තිබුණු නිසා 4,000ක් අපිට ඒ ඉතාමත්ම වැදගත් අවස්ථාවේ අපිට 4,000ක් හමුදාවට බඳවගෙන අපිට උතුරට යවන්නට පුළුවන්කම ලැබුණා. මේ අය ඉන්න මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම අපි ඒ අයට අභිමානයක් ලබා දුන්නා, මානසිකත්වයක් ලබා දුන්නා. දැන් අපි එවැනි දේවල් කළා තමයි ජයග්‍රහණය ලැබුවේ. ඉතින් ඒ වගේම අපිට ඒ මානසිකත්වය තියෙනවා නම් ඒ නායකත්වය අපි දෙනවා නම් ඒ හැඟීම ජනතාවට දෙනවා නම් අපිට පුළුවන් මේවා කරන්න. මේවා ප්‍රායෝගික දේවල්. මේව පහසුවෙන්ම අපිට කරන්න පුළුවන් බැරි දෙයක් නෙවෙයි. එදා බැරියයි කියලා කියපු ඒ යුද්ධය අපි අවසන් කළා වගේ අපිට පුළුවන් මේ තත්ත්වයට අපි සංවර්ධනය ගෙන එන්නට. ඉතින් මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට මා කෙරෙහි විශ්වාසය තියන්න. මම තමුන්නාන්සේලාට තමුන්නාන්සේ නායකත්වයට මම වගකීමෙන් කියලා තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මම බලා ගන්නවා කියලා. ඒ විශ්වාසය තමුන්නාන්සේලා තබන්න. අපි රට හදන්නට එක පෙරමුණක් හැටියට අපි එකතු වෙලා තිබෙනවා. මම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. ඇත්තර වශයෙන් මේ අවබෝධතා ගිවිසුමේ තියෙන්නේ මේ රට හැදීම, රට හදන ප්‍රතිපත්ති. අපිට ඒ ප්‍රතිපත්ති සියල්ලම අපි එකඟ වුණා. ඒකයි ඒ අවබෝධතා ගිවිසුම අපි අත්සන් කරේ. එනිසා මා කෙරෙහි විශ්වාසය තියලා තබලා මගේ ජයග්‍රහණය වෙනුවෙන් තමුන්නාන්සේලාට උපරිම සහයෝගය මට ලබා දෙන්නම ඉල්ලනවා. ඒ වගේම
තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියවන්න. තමුන්නාන්සේලා මා වෙනුවෙන් ඒ තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට මම ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මව්බිමට ජය වේවා, පොළොන්නරු ජනතාවට ජය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.